మొకద్దు మగేమే ఎఫెక్ట్ గలది మగేమే కరణ సంపూర్ణ వెనస్ కన్నా మారుచా దలది నమడ పేను ఎక్స్క్యూజ్ మీ ఏమ కరేనా మై కరణ వెనస్ కల్లా మొకద్దు ఆ కరణ నా ఓయ్ కటాని కటా కరణ మమ హద రైట్ దెన్ ఓకే దవస్ దేకి అపిట బొమత హదట దనున అపే పుద్గలిక వాహన పుద్గలిక వాహనයක් ఎలియట గాన్న వెరున పెట్రోల్ వాహనే అవుల్లున అపిట ఓ తామత అత్తనమ మటత్ హితనవ అపి అనవశ్య కల్బలేకట లక్కున అనవశ్య కల్బలేయక్ హదాగెన అపి హమోమ ఫుల్ ట్యాంక్ కరన్న గ్యా జీవితేట ఫుల్ ట్యాంక్ కరన్న ది అత విశాల పిరిసక్ మంగే వాహన ఫుల్ ట్యాంక్ కరన్న మహాన్స yes yes ఏనిసార సామాన్య దహినిక బావితే తిబిచ్ పెట్రోల్ ప్రమాణය మది ఉనానే ఏ ఉడ ఇక దయక అపి ఇగ్గన గాత్తా అపే ట్యాంక్ ఎకే కొచ్చర తెల్ ఫుల్ ట్యాంక్ కరన్న పులోన్ කියන එක දැනගත්තනේ අපි ලීටර් කීයක්ද ලීටර් කීයක්ද කියලා ඒක ඒ කියන්නේ මෙච්චර කල් කරලා සමහර ෆුල් ටැංක් කරලා ගන්න හදලා මල්ලි අදින්න බැරිද තව ලීටර් පහක් අරගෙන අදින්න බැරිද ටැංකේ මේ මං හිතුව හිලක්පත්ද කියලා කැලේ සමහර ගාන සමහර ටැංකේ අපිට හිතනවා වාහන වල ෆුල් ටැංක් කරලම නැහැනේ අපි ෆස්ට් ටයිම් ෆුල් ටැංක් කරනකොට අපි බැලලා බලනවා සර් මොනවද යට බලන්නේ මේ මල්ලි මේ වදිනවා වදිනවා මේ ටැංකේ හිලක් අයියෝ අයියෝ කමක් නැහැ ඉතින් ඔහොම ගියා හරි දැන් මේ වාහන සම්බන්ධයක් පොඩ්ඩක් කතා කරමු දැන් මේ පාර බජට් එකනොත් අපි සහනයක් හදලා බලාපොරොත්තු වෙනවා අනේ අපිටත් වාහනයක් ගන්න මොකක් හරි කළා ටැක්ස් එක පොඩ්ඩක් අඩු කළා මොකක් හරි වාහනයක් අපිටත් ගන්න මොකක් හරි ටැක්ස් එකක් අඩු කළා මොකක් හරි හැමදෙතුමා මොකද්ද කියලා අපිට එහෙම පොඩි අදහසක් තියෙනවා අපි හැමෝගෙම හිතේ ඇති අනිවාර්යෙන් මම පොඩ්ඩක් සිංගප්පූරුව ගැන කතා කරන්න හරි මම නිතර යන්නේ රටක් හැටියට මම පොඩ්ඩක් කොයි වෙලාවෙ බැලුවත් උදේට වැඩ නිතර යන්නේ රටක් දැන් 2018 අවුරුද්ද බොහොම ළඟ එනවා. හරි. 2018 අවුරුද්දේ පෙබරවාරි මාසෙන් පස්සේ සිංගප්පූරුවෙන් පුද්ගලික පරිහරණයට කියලා වාහනයක් ගන්න එක ලේසි පහසු කාර්යයක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මිනිස්සු Tamanta කියලා කාර් එකක් අහර මේ ගන්න එක සිංගප්පූරුවේ නවති වගේ. 2018 පෙබරවාරි මාසෙන් පස්සේ සිංගප්පූරුව නීතියක් ගේනවා. ආවට ගියාට වාහන දෙන්නේ නැහැ පාරට දාන්න. සිංගප්පූරුවට දැනටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සිංගප්පූරුව හරි මුළු රටම අපේ මේ කොළඹ තරම් කියලානේ කියන්නේ. පොඩි රටක් නේ නේද? මහා දියුණුවක් තිබුණාට මුළු රටම මේ කොළඹ තරම්. අපේ කොළඹ තරම්. තවත් එහාට ඉතිහාස කතාවට යනවා නම් හරි. සිංගප්පූරුවේ අගමැතිවරණ එක පාරක් කුමුණා වෙලා තිබුණා. සිංගප්පූරුව කොළඹ වගේ හදන්න. අවුරුදු ගණනාවකට කලින්. ඊට පස්සේ දැන් අපි බලනවා කොළඹ පුළුවන්ද කියලා සිංගප්පූරුව වගේ කරන්න. බලන්න කාලය මැව් වෙනසක අරුමය. ඒක වෙන කතාවක්. ඉතින් දැනට සිංගප්පූරුවේ තියෙන භූමි ප්‍රමාණය අපි ගත්තොත් එහෙම 12-15 අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වගේ පාරවල් සඳහා තමයි අයින් කරලා තියෙන්නේ. එතකොට සිංගප්පූරු රජය තීරණය කළා තියෙනවා වාහන වැඩි වුණොත් පාරවල් වලට යවන ඉඩ ප්‍රමාණය තව වැඩි කරන්න වෙනවා. එහෙම කරන්න අපිට මේ පුංචි රටේ බෑ. එහෙනම් කරන්න ඕනේ ඒකේ පැතර නෙමෙයි. වාහන භාවිතා කරන ප්‍රමාණය අඩු කරනවා මේ පාරවල් ප්‍රමාණය ඔහොමම තියාගෙන. වාහන භාවිතයේ සීමා කරනවා. සීමා කරනවා. රයිට්. දැන් 2018 ලබන අවුරුද්දේ පෙබරවාරි මාසෙන් පස්සේ සිංගප්පූරුවේ නම් ඔබ ජීවත් වෙන්නේ. ඔව්නේ. මොකද වෙන්නේ? ඔය සිංගප්පූරුවේ ජීවත් වෙනකොට අපිට දෙන ඔය පොඩ හැරවන්න විතරනේ. මුලින්ම ඔබට ගන්න වෙනවා සහතිකයක්. ආ ඔකේ. සහතිකයක්. එතකොට මේක සුදුසුකම් ලබා ගැනීමේ සහතිකය ගන්න වෙනවා ඉස්සෙල්ලා වාහනයක් ලබා ගැනීමට සුදුසුකම් තහවුරු කිරීමේ සහතිකයක් ගන්න වෙනවා සිංගප්පූරු රජෙන්. ඒක ලංකාවේ සල්ලි වලින් 124ක් 25ක් විතර වෙනවා. කියන වාහනයක් ගන්න සල්ලිම එතනින්. හරිද? හරි හරි. ලක්ෂ 24ක් 25ක් විතර නේ සර්ටිෆිකේට් එක විතර. තාම වාහනේ නැහැ. ඕකේ. අනිත් එකේ සර්ටිෆිකේට් එක දෙන්නේ අවුරුදු 10කට විතරයි. අවුරුදු 10කින් පස්සේ ආය අලුත් කරන්න. ආය අලුත්යක් ගන්න. ආ රයිට්. එතකොට සිංගප්පූරු ආණ්ඩුවට දෙනොත් එහෙම ඒක ලක්ෂ 50ක් විතර වෙනවා. ඒකට මේ වාහන ගන්න එපා කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ අවුරුද්දකට නිකුත් කරන වාහන ප්‍රමාණයක් තියෙනවා. සහතිකේ ගත්තත් වැඩක් නැහැ. ඒ අවුරුද්දට නිකුත් කරන වාහන ප්‍රමාණය ඒ වෙනකොටත් නිකුත් කරලා නම් හරි. ඒත් වාහනයක් ගන්න බෑ. බෑ. ඒකේ වඩා ප්‍රමිති තියෙනවා. රයිට්. වාහනේ ප්‍රමිතිය බලනවා. වාහන දෙන ප්‍රමාණය බලනවා. සහතිකේ බලනවා. ඔය ඔක්කොම ටික කරලා වාහනයක් ගන්නට වඩා හොඳ නිකන් ඉන්නවා කියලා සිංගප්පූරුවේ කියන්නේ. දැන් ඔබට හිතුනේ ඒ වගේ සිංගප්පූරු රජයන්ට අපිට වගේම හිතන. ආ ආ ආ. හැබැයි සිංගප්පූරු රජය කියනෝ ප්‍රශ්නයක් නැහැ. ඔබට පුද්ගලික වාහන ගන්න බැරුව නම් ප්‍රශ්නයක් නැහැ. කෝච්චි, බස් රථ සේවාව, මෙට්‍රෝ, මෙට්‍රෝ සේවාව. සමහර අය කියනවා ඉස්සර කාලේ ඔය අපේ රටේ තියෙන ට්‍රෑම් කාර්. ඒ වගේ උඩින් යන එක තමයි ඔය ට්‍රෑම් සේවාව. හරිද? එහෙම නැත්නම් මොනරේල් එක. එහෙම නැත්නම් මෙට්‍රෝ එක කියලා ඔහොම කියනවා. ඔය ප්‍රවාහන විධික්‍රම තුන තව පුළුවන් තරම් දියුණු කරනවා. 200ක් ඒ පැත්ත දියුණු කළා දෙනවා.
එතකොට ගෙවල් ගාව ඉඳලා කෙලින්ම කෝච්චියට නැග්ග වැඩ කරන තැනින් බැස්සා. කෙනෙකුට ලේසියෙන් හිතෙන්නේ නැහැ වාහනයක් අරගෙන එක එක්කෙනාට බැන බැන ඕක පාරේ එලෝගෙන දුක් විඳ විඳ යන්න. ඒ මොකද පොදු ප්‍රවාහන සේවාව ඉතාම හොඳට තියෙන නිසා. පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් නම් අපිටත් මේක හොඳ තැනක්. අපි බලන්නේ කොහොමද අපිට වාහනයක් ගන්න. හැබැයි පොදු ප්‍රවාහන සේවය දියුණු කරගන්න පොඩි සපෝට් එකක් කොහෙන් හරි අපිට උනත් දෙන්න පුළුවන් නම් අපේ රටට. Yes. වාටි තේන්නේ අපිට කලක් දවසක් යයි කියලා. අපිත් ආසාවෙන් මේ වාහනේ ලෝගෙන යන්නේ උදේට නේද? වාහන ගන්න ආසාව නැහැ නේ වාහනේ ලවන්න. ඒක ඇත්ත. උච්චර ආසාවෙන් වාහනයක් ගත්තත් පළවෙනි මාසේ කමාර කොළඹ එළවනකොට ඔබට ඒ වාහන ගත්ත මෝඩකම කියලා ඔබට අනන්ත හිතල ඇති. බස් එකේ ගියා නම් හරිනේ. එහෙම කියලා හිතනවානේ. ඔබට හිතෙන්නේ නැද්ද යාළුවෙක් එක්ක යාගේ වාහනේ ඉඳලා තිබුණා මීටරිය හොඳයි කියලා? ආ ආ ආ. එතකොට යා ඔයාටයි යාළුවටයි දෙන්නටම හිතනොත් මීට වඩා හොඳයි. හොඳ AC දාපු කෝච්චියක් තිබුණා නම් ගෙවල් ගාවින් නැගලා වැඩ කරන තැනින් බහින්න කියලා. නියමයි. අපි දැන් අපි කවදා හරි එන්න ඕනි. මම කවදා හරි අපේ රටේ බලයට පත් වුණොත් මම ඒ ගැන බලනවා අනිවාර්යයෙන්. අවුරණේ අපේ ප්‍රශ්නේ විසඳෙනවා මෙයා. මාසිකා